පොකට් එකට ෆිට් වෙන new axe ticket perfume. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි කථානායක නිල නිවස වෙත පැමිණි එක්සත් ජාතික පක්ෂ නායකා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායකා අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් කථානායක කරුචය සූර්ය මහතා හමු වී මෙම විශේෂ සාකච්ඡාව පවත්වා තිබුණේ ඊයේ රාත්‍රියේදී. රාත්‍රී 8:30 පමණ ආරම්භ වූ සාකච්ඡාව පැය 3කට ආසන්න කාලයක් පැවති බවයි අද දෙරණ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. අද මොකක්ද ගැට තියෙන්නේ? නෑ ඊයේ වගේම තමයි. ඉතින් අපි කතා කරා බොහොම සුහද. මම හිතන විදියට බදාදා බ්‍රහස්පතින්දා වෙනකොට ඉස්සිර තීන්දුවක් ඇයි. නමුත් මහලේකන්තුම සදාන කරන්නේ විශේෂයෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයත් එක්කලා ජනාධිපති ප්‍රේක්ෂකතුමා තෝරනවා කියලා. නෑ කෘත්‍යාධිකාරී මණ්ඩලය විතරක් නෙමෙයි. අවමයේ අනිවාර්යෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයයි පාර්ලිමේන්තු කණ්ඩායමයි දෙකල්ලෝ එකට තමයි තෝරන්නේ. නමුත් මම විශ්වාස කරනවා අර එක්සත් ජාතික පෙරමුණ විශේෂයෙන්ම විශ්වාස භංගයක් එනකොට වගේම රජයේ පැවැත්ම පිළිබඳව යම් අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වෙනකොට ඒ අය අවශ්‍ය වෙනවා නම් අත වශයෙන්ම මෙයාගේ වැදගත් වේලාවක ඒ අයගේ අවශ්‍යතාවය සහභාගීත්වය බොහොම වටිනවා. ඒ අයව මේ අවස්ථානුකූලව පැවැත්මට පමණක් පාවිච්චි කරන්නේ නැතුව ඒ අයටත් තීන්දුව తీරන ගැනීමේදී වටිනාකමක් ලබා දීම. අගමැතිතුමා මේ අවස්ථාවේදී මොන වගේ මතයක ඉන්නේ? ඔබතුමාට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නේ ඔබතුමාගේ කැමැත්ත මොන මතයේද ඔබතුමා ඉන්නේ? ලැබෙනවද දෙනවද? ඒව ගැන කතා කරන්නේ නැහැ. කවුරුත් දෙන්න අවශ්‍ය නැහැනේ. හැමෝම දන්නවනේ වෙනදේ. ඇයි එමෙතුමා එතුමා මේ පිටිපස්සේ දොරින්ම ආවේ ඇවිල්ලා ගියේ? එහෙම චෝදනා කරන්න අවශ්‍ය නැහැ. ඉතින් එතුමා ආපු ක්‍රමයටම ආපහු යනවා. ඉතින් එහෙම හොඳ නැහැ නේ එහෙම කියන්නේ. නෑ ඔබතුමා ඉස්සරහ දොරෙන් එනකොට. නෑ මම ඉතින් ආපු දොරෙන්ම තමයි ආපහු යන්නේ. මෙතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි දැක්ුණේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ එහෙත් මතවාදී අරගල නිසා පක්ෂයෙන් ඈත්ව සිටින සියලු පක්ෂ ක්‍රියාකාරීන්ට තමා හා අත්වැල් බැඳ ගන්නා ලෙස ඉල්ලා සිටින බවයි. විශේෂයෙන්ම අසීරුතම අවස්ථාවලදී පක්ෂයට ශක්තියක් වූ බිම්මට්ටමේ සිට පක්ෂ සංවිධාන ජාලය ගොඩනැගිය හැකි හිටපු මහලේකම් 37 මහතාට පක්ෂයේ අභිමානය තහවුරු කරමින් රට ගොඩනැගීමේ වැඩසටහනට එක්වන ලෙසද සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයෙන් ඇරයුම් කර තිබෙනවා. මෙතර අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් සිදු කළ ඉල්ලීමක් පිළිබඳ අනාවරණ වුණා. විශේෂ කාරණාවක් කියන්න තියෙනවා. ඒ විශේෂ කාරණාව තමයි මම ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරා කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ඒ වගේම එක්සත් ජාතික පෙරමුණේ മന്ത്രി මණ්ඩලයත් මේ දෙකොට්ටාසෙම එකට එකතු කරලා සාකච්ඡා කරන්න කියන ඉල්ලීම මම අද දවසේ තුමට කරා. දැන් අවසන් දිනේ කියලා තියෙන බ්‍රහස්පතින්දා. ඒ බ්‍රහස්පතින්දා අපි මේ තීන්දුවට එළබෙන්නට ඕන. සමාජ මාධ්‍ය පළ වෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයන් 4 දිනක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා. මම නම් ඒක දන්නේ මන් දන්නවා මං ගැන මං අඩියක් ඉස්සරහට තියලා තියෙන මං ආයෙ පස්සට ගන්නෑ. මේ අතර තවත් පාර්ශව කිහිපයක් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. විශේෂයෙන් හෙට අනිද්දා වෙද්දී අපි බලාපොරොත්තු වෙන තීරණයක් ගන්න. අපිට පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ ඔක්කොම එක කතා කරලා අපිට දිනන්න පුළුවන් ක්‍රමවේදයකට හැමෝම ආරක්ෂා කරන් වැඩපිළිවෙලට යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එහෙම සාකච්ඡා කරන්න යන්න බැරි වුණොත් ඡන්දෙකට යන්න වෙයි. ජය ගන්න අපේක්ෂකයව ඉදිරිපත් කරනවා. නොවැම්බර් 17 ඉලි වෙනකොට අපේ අපේක්ෂකයා දිරුම් දෙනවා. Maxis number 1 time Sri Lanka.